පොලිසිය තමන් සතුව තිබූ සෙල්ලම් පිස්තෝලයක් අත්අඩංගුවට ගෙන එය විදේශයක නිෂ්පාදිත ස්වංක්‍රීය ගිනි අවියක් බව පවසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තාව එනතුරු මාස 10ක් සිරගතව සිටීමට සිදු වූ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඔහු නමින් ප්‍රසාද් කුමාර නැමති දෙදරුපියෙක්. හිඟුරක්ගොඩ පිම්පාර ප්‍රදේශවාසියෙක් වන KP ප්‍රසාද් කුමාර නැමති 39 හැවිරිදි දෙදරුපියෙකු වන මොහු මෙසේ බන්ධනාගාරගතව ඇත්තේ හිඟුරක්ගොඩ පොලිසිය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. සෙල්ලම් පිස්තෝලය හේතුවෙන් වසරකට ආසන්න කාලයක් සිරගතව සිටි KP ප්‍රසාද් කුමාර මහතා එම සිද්ධිය පිළිබඳව මෙසේ පැවසුවා. මුලින්ම කියලා ඉන්න ඕනේ, මේක සෙල්ලම් පිස්තෝලය ස්වංක්‍රීය ගිනි අවියක් යැයි කීම නිසා මගේ රැකියාවත් මගේ අයියාගේ රැකියාවත් අහිමි වුණා. අපේ අමුදරුවන් අද සෑහෙන්න දුක් විඳිනවා. අපි පාතාලේ කියලා අයියාගේ රැකියාව ඒ ආයතනයේ අය අහිමි කළා. මගේ රැකියාව කොහොමත් නැති වුණා මම හිරේ ගියාට පස්සේ. ගිය අවුරුදු පෙබරවාරි 12 වෙනිදා එකපාරටම හිඟුරක්ගොඩ පොලිසියෙන් ගෙදරට පැනලා පිස්ටල් එකක් තියෙනවා ගණින් කියලා කීවා. මම කිව්වා එහෙම එකක් නැහැ කියලා. පස්සේ මුළු ගෙදරම හොයලා අල්මාරියේ තිබුණු මේ සෙල්ලම් පිස්තෝලය ගත්තා. ඒකත් අරගෙන මාවත් අරන් ගියා පොලිසියට. මම කිව්වා ඒක සෙල්ලම් පිස්තෝලයක් කියලා. පොලිසිය තඹ සතේකට ගණන් ගත්තේ නැහැ. මම කිව්වා ඕක ගෙනාවේ දියුල පිටියේ මගේ අයියා ළඟ තිබිලා කියලා. අයියා එක එක වර්ගයේ ආකෘති එකතු කරනවා. මම ඕක දැකලා ලස්සන නිසා අරන් ආවා. පස්සේ මාව පෙබරවාරි 13 වෙනිදා හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරලා රඳවා තබා ගැනීමේ අවසරයක් අරන් නැවත මා පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරන්න ගත්තා. මං ඉතින් මොනවා කියන්නද? මම දන්නේ අයියා ළඟ තිබිලා ගෙනාවා කියන්න විතරයි. නැවත මා අධිකරණයට ඉදිරිපත් කළා. එදා මාව හිරේ දැම්මා. මම හිටියේ පොළොන්නරුවේ හිර ගෙදර. එදා ඉඳලා මාසයකට දෙපාර ගානේ මාස 9ක් හිඟුරක්ගොඩ උසාවියට ගෙනාවා. ඒ හැම වෙලාවෙම නඩුකාරතුමා පොලිසියෙන් අහන්නේ රස පරීක්ෂක වාර්තාව ආවද කියලා. පොලිසියෙන් නෑ කිව්වහම ආපහු හිර ගෙදර. බැරිම තැන නීතිඥ මහත්මයෙක් අල්ලලා රජයේ රස පරීක්ෂකට දෙපාරක් සිහි කැඳවලා ලිපි දැම්මා. ඒකට කිසිම පිළිතුරක් නැහැ. කොහොම හරි අවසානයේ 2019 11/17 දින හිඟුරක්ගොඩ උසාවියෙන් මා නිදහස් කළා. නිදොස් කියලා. මම නීතිඥ මහත්මයාගෙන් ඇහුවා ඇයි මාව නිදහස් කළේ කියලා. එතුමා කිව්වා ඒක සෙල්ලම් පිස්තෝලයක් කියලා රස පරීක්ෂක වාර්තාව එවලා තියෙනවා කියලා. ඒ වාර්තාව එනකොට මගේ අයියාගේ රැකියාව නැහැ. ගමේ අය කුලියක්වත් දෙන්නේ නැති නිසා ඈත ගම්වලට ගිහින් කුලිය වැඩ කරලා ළමයින්ට කන්න දීලා තියෙනවා. මම හිරේ යනකොට මගේ පොඩි දුවට මාස 4යි. පුතාට අවුරුදු 5යි. පාතාලේ එකාගේ ගෑණී ළමයි දෙන්නයි කියලා නිතරම ගමේ මිනිස්සු කියලා. දරුවන්ට කිරි දෙන්න කන්න දෙන්න විදිහක් නැතුව පුදුමි විදිහට දුක් විඳලා තියෙනවා. මා බලන්න ළමයි දෙන්නත් එක්ක උසාවියටයි හිරගෙදරටයි එන්න සල්ලි නැතුව පුදුම දුකක් විඳලා තියෙන්නේ. සෙල්ලම් පිස්තෝලයක් නිසා මගේ දරුවන් අද බඩගින්නේ. කන්න අදින්න දෙන්න විදිහක් නැහැ. දන්න කෙනෙක් ආයතනයක රැකියාවක් දෙන්නේ නැහැ. පිස්තෝලයක් ළඟ තියන් ඉඳලා හිරේ ගිය පාතාලේ එකෙක් කියලා. මටත් මගේ අයියටත් අද මේ தත්ත්වෙ උදා වුණේ අපේ රටේ පොලිසිය වරදින් සහ රජයේ වරදින්. මින් ඉදිරියට මෙහෙම දේවල් නොවෙන්න මේ දෙගොල්ලෝ වග බලා ගන්න ඕනේ. ලෝකේ කොයිතරම් දියුණු වුණත් අද ලංකාවේ රස පරීක්ෂක වාර්තාවක් එන්න අවුරුද්දක් දෙකක් යනවා. මේක වහාම වෙනස් කරන්න. නැත්තම් අපිට වගේ අහිංසක දරු පවුල්වලට වහ බොන්න තමයි වෙන්නේ. රජයේ රස පරීක්ෂකවරයාගේ රාජකාරිය නිසි වේලාවට ඉටු නොවීමෙන්, පොලිසිය තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීමෙන් නිසා අද අපේ රටේ දහස් ගණනක් හිරගෙවල් වල අවුරුදු ගණන් හිරබත් කන්න වෙලා තියෙනවා. ඒ නිලධාරීන්ගේ වරදින්. ඒ නිසා එක පළාතකට එක රස පරීක්ෂකවරයෝ ගානේ හරි බඳවාගෙන රටේ ජනතාවට අවුරුදු ගණන් වරදක් නොකර හිරබත් කන්න වෙන එක වහාම නවත්තන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නොවේ, මා අත්අඩංගුවට ගන්න අවස්ථාවේ පොලිසිය මගේ ජංගම දුරකථනය සහ ජාතික හැඳුනුම්පත ගත්තා. පස්සේ දුරකථනය දුන්නා. හැඳුනුම්පත නැහැ. මම නිදහස් වෙලා ආවට පස්සේ හිඟුරක්ගොඩ පොලිසියට ගිහින් කිව්වා මගේ හැඳුනුම්පත එදා අරන් අපිට දීලා නැහැ කියලා. පොලිසිය කියනවා ඒකත් නැති වුණා කියලා, පැමිණිල්ලක් දාන්න කියලා. 2013 පෙබ්‍රවාරි 15 වෙනිදා නැති වුණා කියලා පැමිණිල්ලක් දාන්න කිව්වා. මම දැම්මා. ඒ දිනේ වෙනකොට මම හිරගෙදර. ඒ වෙනකොට මා සතුව තිබුණේ ඇඟේ ඇඳුම් ටික විතරයි.
ඔන්න ඔය විදිහට තමයි අපේ රටේ දුප්පත් මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ. සෙල්ලම් පිස්තෝලය මාස 10ක් හිරබත් කෑවා. පොලිසියෙන් අයිඩෙන්ටිටිය නැති කරලා මම හිරේ ගිය දවසේ ටවුමෙදි නැති වුණා කියලා පැමිණිල්ලක් දාන්න කිව්වා. ඔන්න රටේ නීතියයි. මට වුණ අසාධාරණය නිසා මගේ දරුවන් අසරණ වෙලා මට රැකියාවක් නැහැ. කුඩු විකුණන මංගොල්ල කන්න ඒ වගේ දේවල් කරන්න කැමති නැහැ. අපි දුප්පත් මිනිස්සු දරුවන්ට අවශ්‍ය දේවල් කරගන්න මුදල් නැති වෙනකොට ඒවා ඉල්ලලා දරුවන් අඬනකොට ඉවසන්න බෑ. ඔහු පවසා සිටියා. ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.